राज्य आयतन विनाश देश पालने निशा राज्य आयतन विनाश करने රන්ජන් ගේ දුරකතන ඇමතුම් ගැන තවත් හෙලිදරව්වක්. චම්පිකගේ රියදුරට ඇප සුදු වෑන් සැකකරුවන් අධිකරණයට. හේමසිරි ඕජිත් තව දුරටත් රිමාන්ඩ්. නව දිල්ලි සරසවියට ප්‍රහාරයක්. 42 දෙනෙකුට තුවාල. දේශපාලනයේ නිසා රාජ්‍ය ආයතන විනාශ වීමට ඉඩ නොතබන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. වීරකැටිය කසාගල විහාරස්ථානයේ පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. දහම් පාසල් දරුවන් දහසකට පාසල් උපකරණ කට්ටල බෙදා දීම අරමුණු කරගෙනමින් උත්සවය සංවිධානය කර තිබුණා. සුරක්ෂිත හෙටක් දහම් සමාජයක් යන තේමාව මුල් කරගෙනමිනුයි වැඩසටහන ක්‍රියාත්මක කෙරුණේ. දහම් පාසල් දරුවන් වෙත පාසල් උපකරණ කට්ටල බෙදා දීම සිදු කෙරුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. අද අපිට තියෙන ලොකුම රාශිය තමයි හාමුදුරනේ. දැන් හාමුදුරුරු එනවා නොඑක ආධාර ඉල්ලගෙන සංස්කෘතික අමාත්‍යාංශයට. දැන් ගියපාර පඩි ගෙව්වේ සංස්කෘතික අරමුදලෙන් සල්ලි අරගෙන මිලියන 100ක් ලේකම්තුමා ඇවිල්ලා මගෙන් අස්සන් අරගෙන ගියා. මම ඇහුවා ඇයි මේ අරමුදලෙන් ගෙවන්නේ? දැන් වෙන තැනක් නැහැ ගෙවන්න. ආණ්ඩුවෙන් දෙන්නෙත් නැහැ. එහෙමනම් අරමුදලෙන් ගෙවලා තමයි මේ පඩිය නත්තල් මාසේ එයි සේවය කරන්නේ. අද ඒ සේවයට විශාල වශයෙන් කට්ටිය අරගෙන කාඩරයකට එහෙම නැත්නම් ඒකේ තියෙන මේ පුරප්පාඩු වලට නෙවෙයි ඒ වගේ සෑහෙන ප්‍රමාණයකින් කට්ටිය අරගෙන දිනවා අරගෙන කොන්ත්‍රාත්තුවකට දීලා තියෙනවා ඒ කොන්ත්‍රාත්තුව ඉවර වුණාම ලොකු ප්‍රශ්නයක් රටට ඕන්ටත් ප්‍රශ්නයක් ඒ දරුවන්ට ප්‍රශ්නයක් ඒ ආරක්ෂා කරන ඒ වගේම තමයි අපිටත් රජයටත් ප්‍රශ්නයක් මොකද කොන්ත්‍රාත්තුව තමයි දුන්නේ ගයක් ගන්න කියලා කැන්වස් කරන්න කැන්වස් කරාම පඩිය ගෙවනවා දැන් ඉලෙක්ෂන් එක ඉවරයි කොන්ත්‍රාත්තුව ඉවරයි ඒ උන්ගේ රාජකාරිය තිබුණෝ ඒ රාජකාරිය අවසන් කරලා තියෙනවා ඉතින් මේ වගේ මේ අමාත්‍යංශ පුරවල සල්ලි නාස්ති කරපු හැටි ගැන විනාශ කරපු හැටි ගැන මම කියන්න යන්නේ නැහැ ඒවා පිළිබඳව ඇත්ත වශයෙන්ම අපි කනගාටු විය යුතුයි කියලායි අපි විශ්වාස කරන්නේ දේශපාලනය නිසා රාජ්‍ය ආයතන විනාශ කරන්න ඉඩ තියන්න පුළුවන් කමක් නැහැ විශේෂයෙන්ම සංස්කෘතික අරමුදල විතරක් නෙවෙයි සංස්කෘතික දෙපාර්තමේන්තුව අමාත්‍යංශෝ බුද්ධ ශාසන අමාත්‍යංශය විනාශ කරන්න ඉඩ තියන්න පුළුවන් කමක් නැහැ කසාගල රජමහා විහාරාධිපති රුහුණු මාගම්පත්තුව ඇතුළු 12000 රට ප්‍රධාන අධිකරණ සංගහනායක ශාස්ත්‍රපති පූජ්‍ය තලම්පෝරුවේ ඉන්දුසුමන ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේද මහජන නියෝජිතින් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අභයසේකර සහ නිශාන්ත සිල්වා යන අය සමගින් දුරකථන ඇමතුම් මගින් නඩු ගොනු කිරීමට උපදෙස් ලබා දෙන ආකාරය සහිත හඬපට කිහිපයක් ඊයේ මාධ්‍යයට නිකුත් කළා. ඒ සිංහල සංවිධානය සංවිධානය කළ මාධ්‍ය හමුවකදී සිංහල සංවිධානයේ ජාතික සංවිධායක ප්‍රදීප් සංජීව එහිදී තවත් හෙළිදරව්වක් සිදු කළේ මෙලෙසින්. हेलो गुड इवनिंग सर गुड इवनिंग कोमा गुड इवनिंग कोमा शानी अभय से करता कोमा कोमा मम मे मे मम नंबर ही डाल दिए नहीं मे हेटा अपने गुड न्यूज़ है केद बैड न्यूज़ है केद गुड न्यूज़ है केनो सर अनिवार्य है सर इनो नहीं दूंगा अने एक वा आए विनाश करने पा आए अपने हित करने पा ना ना सर देखिए देखा है इन तिर बिटुमस
ෂුවර් නේද නැත්තම් මේ 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 ආයි දෙකක් මේ ආයි මුකුත් කරන්න එපා නේද මම කතා කරන්න යන්න එපා නෑ නෑ අම්මෝ එපා රයිට් රයිට් කියලා ඇනේ දුන්නට පස්සේ මේ මොනවද thank you thank you කියන නේද අර මැද එක්කන හදා ගන්න බෑද ඕනේ නැද්ද හදන්න ඕනේ නැහැ ඕනත් නැහැ මොනවද කතා මොනවද කතා ඔය ඔච්චර මාසු දෙන්නේ හොඳ හොඳ දෙයියගේ පිටයි එන ඔය වගේ මරකට වදින් තදු ජීන වැඩි කරලා දෙන්න හොඳයි හොඳයි මොකද මම ළඟ ඉන්නේ කවුද අපි ළඟ ඉන්නේ අච්චද මොකද අර මේ කැනඩාවක මොකද උනේ ඒක නෙගටිව් ඒක නෙගටිව් නෙගටිව් කියන්නේ මේ ශානි අභිෂේකර්ල හරහා කරගන්නා වූ මේ උදව්පදව් උපකාර හරහා මේ රටේ ප්‍රසිද්ධ ඝාතනයක් සම්බන්ධව නඩු තීන්දුවකට අවශ්‍ය කරන තීන්දුව ලබා දෙන්න ඕන කරන උපදෙස් තමයි රංජන් රාමනායක ශානි අභිෂේකර්ට දෙන්නේ. ඒ අනුව තමයි ශානි අභිෂේකර්ට මේ දුර්ගතන සංවාදයේදී අපිට ඇහෙනවා වසී තාජුද්දීන් කියන ඒ රගර් ක්‍රීඩකයාගේ මරණය පිළිබඳව රාජපක්ෂ වරුම්ව ඝාතනය කළා කියන එකට අවශ්‍ය කරන සාක්ෂි හදන්නේ කොහොමද මේකට අවශ්‍ය කරන සාක්ෂි ගොනුව හදන්නේ කොහොමද ඒ පිළිබඳ උපදෙස් දෙන්නේ මේ බුද්ධ්‍යාංශ ප්‍රධානී රංජන් රාමනායක මේ අතර කඩුවෙල ප්‍රදේශයේ පැවති රැස්වීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිඥ ප්‍රේමනාත් සී දොළවත්ත මහතා අදහස් පළ කළා. මේ ආණ්ඩුව කිසිම වෙලාවක දේශපාලන පරිගණීම් වශයෙන් මිනිසුන් අත්අඩංගු ගන්න අවස්ථාවක් නැහැ. තමුන් නාසලයි කියන කවුරු හරි කෙනෙක් අත්අඩංගු ගන්නවොත් පොලිසිය රැවුල කපලකම් බලන් ඉදිරියද? තමුන් නාසලයි කෙනෙක් අත්අඩංගු ගන්නකොට පොලිසිය ලයිව් ගහන්න දෙයිද? අපිට තියෙන ප්‍රශ්නේ ඕකයි. එහෙමනම් අපේ සාමාන්‍ය කොල්ල කෙල්ලෝ අපේ අම්මා තාත්තා අත්අඩංගු ගන්න එනකොට අපි ඔක්කොටම දෙන්නේ ඒ තාක්ෂණයේ ලයිව් ගහන්න. පොලිසිය මහතුරු බදාගෙන ඉමින්ද? ඇයි රංජන් රාමනායකට එක නේදියා? අපේ සාමාන්‍ය මිනිසුන්ට එක නේදියා? අපි කියන්නේ ඒකයි. මේ ආණ්ඩුව වට්ටන්න අමුතු විදිහේ කුමන්ත්‍රණකාරී පිළිවෙතක් යනවා. මේක අපි තේරුම් ගන්න ඕනේ. රංජන්ට තියෙනවා ෆැමිලි ගණනාවක්. රාජිත සේනාරත්නට තියෙනවා ෆැමිලි ගණනාවක්. ඒ කියන්නේ මිත්‍රවරු මේ වෙලා තියෙන මේකයි. අවුගේ යහමාල ආණ්ඩුව කාලේ පොලිස්පති කරේ සිරිගොතේ වළං හොඳු පිට. එහෙම පොලිස්පති ඒ හෙවණලි තාම ක්‍රියාත්මක වෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක මහතාගේ රියදුරු තුසිත කුමාර යන අය ඇප මත මුදා හැරුණා. දැඩි ඇපකොන්දේසි මත ඔහු මුදා හැරීමටයි අධිකරණය තීරණය කළේ. 2016 වසරේ සිදු වූ රියාන තුරක් සම්බන්ධයෙන් උයි තුසිත කුමාර යන අය රක්ෂිත බන්ධනාගාරගත කර සිටියේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක මහතා මෙවන විට ඇප මත නිදහස්ව සිටිනවා. අදාළ රියාන තුරෙන් සන්දීප් සම්පත් නැමැති තරුණයා පූර්ණ ආබාධිත තත්ත්වයට පත් වුණා. පාටලී චම්පික රණවක මහතාගේ රියදුරු තුසිත කුමාර යන අය මුදා හැරුණේ රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප දෙකක් මතයි. ඔහුගේ විදෙස් ගමන් තහනම් කිරීමටද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නිරංජලාද සිල්වා මහත්මිය නියෝග කළා. ඒ බව ආගමන විගමන පාලකවරයා වෙත දැනුම් දෙන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන ඉදිරි නඩු දින අධිකරණයට දැනුම් දෙන ලෙස පොලිසියටද නියෝග කළා. ආන්දෝලනාත්මක සුදුවෑන් මාධ්‍ය හමුව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් දෙදෙනා අධිකරණයට අද යළි ඉදිරිපත් කර තිබෙනවා. හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සමග මාධ්‍ය හමුවකට එක් වූ සුදුවෑන් රියදුරු බව කියූ පුද්ගලයා සහ සුදුවෑන් වලින් පැහැරගත් අවස්ථාවේදී දිවි ගලවාගත් බව ප්‍රකාශ කළ පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා රැගෙන විත් තිබෙනවා. මේ අතර රක්ෂිත බන්ධනාගාරගත කෙරෙනු රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රෝමි මොහොමඩ් යන අයද අධිකරණයට රැගෙන විත් තිබෙනවා.
තමන්ට රුපියල් ලක්ෂ 20ක මුදලක් ලබා දෙන බවට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපතිවරයා පොරොන්දු වූ බවටයි සැකකරුවන් පාපොච්චාරණය කර තිබුණේ. සුදුවැන් මාධ්‍ය හමුව සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ වන විට අපමත නිදහස්ව සිටිනවා. හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යන අය දෙදෙනා ලබන 20වනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට පියවර නොගැනීම ඔවුන්ට එරෙහි චෝදනාවයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන අය අද දිනයේද බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට රැගෙන එනු ලැබුවා. මේ අතර තම පුතාගේ විවාහ උත්සවයට සහභාගී වීම සඳහා අවසර ලබා දෙන ලෙස පූජිත් ජයසුන්දර මහතා යොමු කළ අප අයදුම්පත් ලබන නවවනදා සලකා බැලීමට නියමිතයි. පසුගිය රජය දේශපාලන වාසිතකා ක්‍රියා නොකළේ නම් අප්‍රේල් 21 වනදා ප්‍රහාරය වළක්වා ගැනීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා. ITN 7 වෙනි පැය වැඩසටහනට සහභාගී වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළා. 2016 නොවැම්බර් මාසේ 18 වෙනිදා පාර්ලිමේන්තුවේ ඒ ආණ්ඩුවේ හිටපු නායකින්ට මේක කියලා නායකයෝ බීරි අලි වගේ ඉන්නවයි කියලා මගේ හෘද සාක්ෂියට තීරණ වෙලාවේ මම කල්පනා කරා නෑ මේක අඩු ගානේ ජනතාවට හරි මේක කියන්න ඕන. ඒක කියපු දවසේ ඉඳලා ආණ්ඩුවේ ඇමතිවරු ඊට පහුවෙන්දා ඉඳලාම ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වමින් විජේදාස රාජපක්ෂ කියන්නේ ජාතිවාදියෙක් ඔහු හදන්නේ මේ රට ලේ විලක් කරන්න කියලා මට අවලාද කරා මිසක් විශේෂයෙන්ම රාජිත සේනාරත්න වගේ මංගල සමරිවරු වගේ අමාත්‍යවරු මොන පරීක්ෂණයද කරේ කිසිම නායකයෙකුට මේක දන්නේ නැහැ කියලා කියන්න බෑ ප්‍රබල නායකින්ට කුඩා දේශපාලන පක්ෂවල නායකයෝ මේක දැනගෙන හිටියා විතරක් නෙවෙයි අත්අඩංගුවට ගත්තා නිදහස් කරගත්තා මේ සුළු පක්ෂවල මන්ත්‍රීලා කණ්ඩායම ආණ්ඩුවෙන් එළියට බැස්සොත් ආණ්ඩුව කඩාවැටෙනවා එතකොට මේ රටේ දේශපාලන නායකයෝ කල්පනා කරනවා බොම්බ පිපුරලා 300ක් මරන්න ඉඩ දෙනවද මේ හත් අට දෙනා තියාගෙන වරප්‍රසාද වරදාන දීලා අපේ ආණ්ඩු බලේ තියාගන්නවද ආණ්ඩුව තීන්දුවක් ගත්තා මිනිස්සු මැරුවට කමක් නැහැ අපි ආණ්ඩුව තියාගන්න ඕනේ 15වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇති දුර්වලතා මගහරවා ගනිමින් ඉදිරියේදී ගෙනෙමට නියමිත 21වෙනි සහ 22වෙනි සංශෝධන මගින් සුළු ජාතීන්ට සාධාරණයේ ඉටුවන බවද මන්ත්‍රීවරයා මෙහිදී ප්‍රකාශ කළා 15වෙනි සංශෝධනය සම්මත කරපු අවුරුද්දේ ඉඳලා අපේ රටේ කාටවත් ආණ්ඩු හදන්න බෑ සියලු ජන කොටස් මැතිවරණ ක්‍රමයේ තුල ජාතින් වෙන් කෙරුවා අවස්ථාවාදී දේශපාලඥයෝ කරපු වැඩක් ප්‍රජාතන්ත්‍රවාදය දන්නේම නැතුව ජාතිවාදයට ගියා ඒ සුළු පක්ෂයක සහයෝගය අරගෙන ආණ්ඩුවක් හදනකොට හරියට ඉල්ලින් තියෙනවා ඒගොල්ල ඉල්ලන අමාත්‍යංශෙම දෙන්න ඕන ඒක නිසා පහුගිය දශක 3 තුල පිහිටවපු හැම ආණ්ඩුවක්ම අර කුඩා කණ්ඩායම සතුටු කිරීමේ පිනවීමේ ව්‍යාපාරයක යෙදුන මිසක් රටේ ප්‍රශ්න පිළිබඳව යෙදෙන්න අවස්ථාවක් තිබුණේ නැහැ. දැන් කෙනෙකුට හිතන්න පුළුවන් මේක ගේන්නේ මේ සුළු ජාතිකයන්ට අවාසියක් පීඩනයක් ඇති වෙන විදියටයි කියලා. ඇත්තටම මේක ගේන්නේ ඒ සුළු ජාතීන්ට සාධාරණයක් ඉටු කරන්න සුළු ජාතීන් මේ රටේ ප්‍රධාන දේශපාලන ප්‍රවාහයට ඇදගන්න දැනට තියෙන ඒ දේශපාලන නායකත්වයේ කියන මාෆියාවෙන් ඒ ජනතාව ගලව ගන්න ඕන. එක්සත් ජාතික පක්ෂය තුල අර්බුද රැසක් පැන නැගී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා පවසනවා. මතුගම අලුත්ගම්කොඩ ප්‍රදේශයේ පැවති රැස්වීමකට එක් වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. අපි එක නායකත්වයක් යටතේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජනාධිපතිත්වයෙන් ඒ වගේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සම්පූර්ණ ප්‍රබලම නායකත්වය යටතේ අපි ඉදිරි මහා මැතිවරණයට මුහුණ දෙනව අනිවාර්යයෙන්ම නියත ජයග්‍රහණයක් ලැබනවා ඒ පිළිබඳව කිසිදු ගැටලුවක් නැහැ. අද වෙනකොට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය හොයාගන්න බැරුව තියෙන්නේ. නායකත්වයේ දැවෙන තරබුදයක් අපි කියන කොච්චර හැංගි සෙල්ලම් කරත් අනිවාර්යයෙන්ම එළියේ ඒගොල්ලොන්ට ඒගොල්ලොන්ගේ නර්තනය එළි දක්වන්න සිද්ධ වෙනවා. බලා ගන්න පුළුවන් කොහොමද රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කණ්ඩායම සජිත් ප්‍රේමදාස මහත්තයාගේ කණ්ඩායම කරු ජයසූරියගේ කණ්ඩායම මේ විදිහට කණ්ඩායම් රාශියකට කැරිලා බිඳිලා ඒගොල්ලන්ට මැතිවරණයේ අන්ත පරාජයක් අත් වෙනවා ඒක වළක්වන්න බෑ කාලයක් තිස්සේ මෙරට සිදු වූ වංචා හා දෝෂණවලට සම්බන්ධ වූවන්ට උපරිම දඬුවම් ලබා දිය යුතු බව රාජ්‍ය මාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා මොරගහේන පූර්වාරාම විහාරස්ථානයේ පැවති උත්සවයකට එක් වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා
සියයට 70ක් කොට්ටාස ක්‍රමයටත් සියයට 30ක් අනුපාත ක්‍රමයටත් පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තෝරාපත් කරගත යුතුයි. පාර්ලිමේන්තුව කියන්නේ පිස්සන් කොටුවක් නෙමෙයි. මහා බැංකුවේ බැඳුම් කර වංචාවේ මහා මුලකාරයෝ ඒකට උදව් කරපු දේශපාලඥයෝ මේ සියලු දෙනාම නීතියට ගේ ප්‍රකාරව කටයුතු කළ යුතුමයි. ඒ සියලු දෙනාට අනිකුත් විශාල පරිමාණයේ වංචා දූෂණ මේ රටේ සිද්ධ වුණා. අපේ පැත්තෙනුත් වෙන්න පුළුවන් අනිත් පැත්තෙන් වෙන්න පුළුවන් කාලයක් තිස්සේ මේවා සිද්ධ වුණා. දෙන්න පුළුවන් ඉහළම දඬුවම් දෙන්න මහජන මුදල් මංකොල්ල කාලා දිනවනා හොරකම් කරලා දිනවනා වංචා කරලා දිනවනා නාස්ති කරලා දිනවනා කියන දෙක අපි පැහැදිලිව කියනවා. ඇමරිකාවත් සම්බන්ධයෙන් ගිවිසුම් අපේ රටට හිත කර නැත්නම් අපි ඒවා ක්‍රියාත්මක කරන්න සූදානම් නැහැ. ඒ වෙනුවෙන් අපිත් පෙනී සිටින රජයේ පැත්තේ හිටියක්. පසුගිය වසරේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි දෙහිඅත්ත කණ්ඩිය අධ්‍යාපන කලාපයේ දරුවන්ට ගුවන් සවාරියකට එක්වීමේ අලුත් අත්දැකීමක් ලබා ගැනීමට අවස්ථාව උදා වුණා. කිසිදා මෙවැනි අත්දැකීමක් බලාපොරොත්තු නොවූ මෙම දරුවන් මේ සඳහා එක්වූයේ මහත් උද්‍යෝගයෙන්. දෙහිඅත්ත කණ්ඩිය අධ්‍යාපන කලාපයේ පාසල් 46ක දරුවන් 5000කට පමණ මෙම ගුවන් සවාරියට එක්වීමේ අවස්ථාව හිමි වුණා. එක් ගුවන් ගමනක් සඳහා සිසුන් 3 දෙනෙකු සහභාගි කරගෙන වූ අතර දෙහිඅත්ත කණ්ඩිය නගරේ වටා ගුවනින් ගමන් කිරීමට ඔවුන්ට නොමිලේ අවස්ථාව හිමිවීම විශේෂ වනවා. බොහෝ දුෂ්කරතා මැදෙහි අධ්‍යාපන කටයුතු සිදු කරන මෙම දරුවන් තමන්ට හිමි වූ අවස්ථාව පිළිබඳව සිය සතුට පළ කළා. කවුදාවත් ගිහිල්ලා නැහැ. ගොඩක් සතුටු වුණා. ශිෂ්‍යත්වයේ පාසුන හින්දා තමයි මේක හම්බුනේ. ඇත්තටම මේක සංවිධානය කරපු කට්ටියට බොහොමත් ස්තුති වෙනවා. අපි කවදාවත් හෙලිකොප්ටරේ ගිහිල්ලා නැහැ. අද මේ අවස්ථාව අපිට හම්බුණා. අපිට ගොඩක් සතුටුයි. මේ වගේ දේවල් දකින්න අපි ඇත්තටම කොළඹ එක්කගෙන යන්න ඕන. ඉතින් මේ වගේ ප්‍රදේශයකට මේ වගේ දෙයක් ලබා දුන්න එක ගැන බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. මං හිතන්නේ ගොඩක් පිං. දිවයිනපුරා පැල ලක්ෂයක් සිටුවීමේ අරමුණින් සංවිධාන කෙරෙන හරිත චාරිකා වැඩසටහන ඊයේ දිනේදී ආරම්භ කෙරුණා. ඒ ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය නිල නිවස අභිහසින් ගමන් ආරම්භ කළ හරිත පරපුර පිරිස නකල් සක්ෂිතය ආසන්න ප්‍රදේශයේ පැල රෝපණය කිරීමට කටයුතු කළා. මේ වෙලාවේ අපි ඉන්නේ දුම්බර වනපෙතේ කටාරන් තැන්න වැවුතාවුල්ලේ. හරිත පරපුර කණ්ඩායම මේ වෙනකොට මේ වැව් තාවුල්ලේ පැල සිටුවමින් තමන්ගේ වගකීම ඉෂ්ට කරන ආකාරය අපිට දකින්න හැකියාව තිබෙනවා. විශාල පිරිසක් මේ කටයුත්තට එකතු වෙලා ඉන්නවා. අපිට අවස්ථාව ලැබුණා මේ කටයුත්තට අපේ දායකත්වය ලබා දෙන්න. මේ හැම ගහකොළක්ම ආරම්භ වෙලා තින්නේ පුංචි පැලයකින්. ඒ නිසා එවැනි පුංචි පැල විශාල ප්‍රමාණයක් මේ වැව් තාවුල්ලේ සිටුවන්නට මේ අවස්ථාවේදී කටයුතු කරනවා. මේ විශ්වය තුළ මේ සුන්දර පරිසරය රැකගැනීමේ වගකීම තිබෙන්නේ අප සතුව. ඒ වගකීම නිසියාකාරයෙන් හඳුනා ගැනීමෙන් තමයි අපේ රටේ විශාල පිරිසක් හරිත පරපුර සංවිධානයත් එක්ක එකතු වෙලා මේ කටයුත්තට තමන්ගේ දායකත්වය ලබා දෙන්නේ. අග්‍රාමාත්‍ය නිල නිවස අභියසින් ගරු ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිණියගේ ප්‍රධානත්වයෙන් මේ වැඩසටහන ආරම්භ කරනවා. දිවයින පුරා පැල ලක්ෂ ගණනක් සිටුවමින් මේ කටයුත්ත ඉදිරියට කරගෙන යාම තමයි හරිත පරපුර සංවිධානයේ අරමුණ බවට පත් වෙලා තිබෙන්නේ. පරිසර වේදී ගාමිණී ජයතිස්ස මහතාද මෙහිදී අදහස් පළ කළා. මේ බබසෝන් එක එහෙම නැත්නම් මේ පේරණ කලාපය තුළ අක්කර 21000ක් මේ වෙනකොට තේ වගාව තුළ 6 ලක්ෂ ඉඩම් ප්‍රමාණයක් තියෙනවා. දුම්බර වනපෙතේ සංරක්ෂණය සඳහා නැවත වනගහණයකින් වර්ධනය කිරීමේ මූලාරම්භයක් විදිහට තමයි මේ හරිත පරපුර සමග එකතු වෙලා මාතලේ මැදවත්ත වතුයායේ කටාරම් තැන්න වැවාසල මේ රුක් රෝපණ වැඩසටහන ආරම්භ කරේ. මේ තුලින් අපි දුම්බර වනපෙතේ සුවාරක්ෂක කලාපයේ සංරක්ෂණ කටයුතු සඳහා අලුත් මානයක් හඳුනා ගන්න උත්සාහ කරනවා. පාදුක්ක මොරගහ තැන්න ශ්‍රී මහා විහාරාධිපති පූජ්‍ය බෙරණ්ණාවේ විමල ස්වාමින් වහන්සේගේ මෙහෙයවීමෙන් අසරණ පවුල් වෙත නිවාස ඉදිකර දීම සිදුවනවා. ඒ අනුව ඉදිකළ 25 වන නිවස අදාළ පවුල වෙත බහර දීම පසුගියදා සිදුවුණා. බිරිත මියගොස් දරු දෙදෙනාද සමග අසරණව සිටි පවුලකට මෙම නිවස ඉදිකර දීමට කටයුතු කෙරුණා. බෝපේ වේවැල් කැටිය පදිංචි ඩීඩී ප්‍රේමරත්න මහතා විහාරස්ථානය වෙත පරිත්‍යාග කළ පර්චස් 30ක ඉඩමින් පර්චස් 10ක එම නිවස ඉදිකිරීමටයි කටයුතු කෙරුණේ. අදාළ පවුලට ස්වයං රැකියාවක් ලෙස කුඩා ව්‍යාපාරයක් පවත්වාගෙන යාමට කඩකාමරයක්ද මීට යාබදව ඉදිකෙරුණා. මහා සංඝරත්නයේ ආශිර්වාද මතේ දායක දායිකාවන්ගේ සහභාගී ත්වේද ඇතිව එම නිවස අදාළ පවුල වෙත පිරිනැමීමටයි කටයුතු කෙරුණේ. ඒත් සමගින් ITN මධ්‍යහන පුවත් විකාශය නිමාවට පත්වනවා. නැවතත් හමුවෙමු පස්වරු 1:55ට. සුබ දවසක්. www.itnnews.lk